ඔබලිට අද දරන 24/7 සමගින් පොහොර සහනාධාරය පැරණි ක්‍රමයට ලබා දෙන ලෙස අත වීමිලට සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අදත වීරවිල සහ හම්බන්තොටදී ගොවීන් විරෝධතාවල නිරත වුණා. පොහොර සහනාධාරය පෙර පරිදිම ලබා දෙන ලෙස සහ සහතික මිලට වී මිල දී ගන්නා ලෙස ඉල්ලමින් හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සංවිධාන කිහිපයක ගොවීන් අද පෙරවරුවේ වීරවිල මන්සන්දියේදී විරෝධතාවයක නිරත වුණා. ගොවීන් 1500කට අධික සංඛ්‍යාවක් මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. සංවිධානය 63කින් මේ විරෝධතාවය ගෙනියන්නේ රට පෙරළන නෙවෙයි ගොවියගේ අයිතිවාසිකම් ගොවිය වෙනුවෙන් ආරක්ෂා කරන්නයි කියන එක කියනවා. මේ අතර මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 8ක ගොවින්ද අද පෙරවරුවේ පොළොන්නරුව මහියංගනයේ ප්‍රධාන මාර්ගයේ කලුකලේ නගරයෙන් මාර්ගය අවහිර කරමින් පැය 3කට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වුණා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා කන්නේ වීමන දී ගැනීම හම්බන්තොට පල්ලේ මරළ වී කපඩාවේදී ඊයේ ආරම්භ කෙරුණා. වී අලවි මණ්ඩලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා කන්නේ වී මිල දී ගැනීම හම්බන්තොට පල්ලේ මරළ වී කපඩාවේදී ඊයේ ආරම්භ කර තිබෙනවා. මෙවර මහකන්නේ වී අස්සනු නෙලීම දැනට ආරම්භ වී ඇති අතර රජයේ සහතික මිලට වී මිලදී ගැනීම මෙහිදී සිදු කරනවා. ගොවි මහතුන්ට තමාගේ වී ටික ඒ සහතික මිලට ලබා දීමේ කටයුත්ත හැකියාව ලැබුණා. වී මිල දී ගත්තා බොහෝම සන්තෝෂයි. අපි ගොවීන් විදියට විශාල සටනක යෙදුණු නිසා මේ වී මිල දී ගැනීම සම්බන්ධව අපි බොහෝම රජයටත් යමාත්තුමාටත් විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. පාන් මිල රුපියල් 4කින් පහළ දැමීමට අදහස් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ පාරිභෝගික සතිය වෙනුවෙන් සතියක කාලයක් පමණක් මෙය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. පාහතෙන්දල විශ්ව වෙනකන් රජයෙන් ප්‍රකාශර පත්වල තියෙන පාරිභෝග සතියක් මේ පිළිබඳව පාරිභෝග කටයුතු අමාත්‍යංශ අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ එකමුතුව අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සතිය තුළ ලංකාවේ නියම පාන්වල මිල රුපියල් 4කින් අඩුවීමේ මත ඒ කියන්නේ යම් 450ක් බව පාන් ගෙඩියක් මෙම සතිය තුළ රුපියල් 50ට විකුණන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් ලංකාවාසී සියලුම බේකරි හිමියන්ගේ අපි මේ ඉල්ලීම කරනවා. 1984 වසරේ සිට මේ වනතෙක් කිසිදු වගකී යුත්තගේ අවධානයට ලක් නොවුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි අශෝකපුර ගමට පිවිසෙන මාර්ගය ගැනයි මේ පුවත. මේ ආකාරයට අනුරාධපුර මෙහෙන්තලේ නගරයට ආසන්න අශෝකපුර ගම්මානයේ වෙසෙන ජනතාවට උද්ඝෝෂණයක නියැලෙන්නට සිදුවුණේ මේ ගමෙහි ජනතාව පදිංචි වූ 1984 වසරේ සිට මේ වනතෙක් කිලෝමීටර 3000ක දුරකින් යුත් පිවිසුම් මාර්ගය පිලිසකර නොකිරීම හේතුවෙන් කිසිම ආන්දෝලකින් කිසිම කෙනෙක් අපිට මේ පාර අදලා දුන්නේ නැහැ. ඉස්කෝලේ යන්න ඕන කිලෝමීටර 3 අපි උද්ඝෝෂණය කියා. නමුත් ඒකටවත් කිසිම සහනයක් අපිට ලැබුණේ නැහැ. LTTE ත්‍රස්තවාදී යුද සමයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් අවතැන් වූ ජනතාවට පදිංචි වීම සඳහා මෙම ගම්මානය හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා විසින් ලබා දී ඇති අතර මෙම පිවිසුම් මාර්ගය තේක රක්ෂිතයක් හරහා ඉදිවී තිබීමෙන් ජනතාවට ප්‍රවාහන දුෂ්කරතාවයට අමතරව වෙනත් ගැටලු රැසකටද මුහුණ දීමට සිදුව තිබෙනවා. උතුරුබැඳ පළාත් ළමා වනිතා කටයුතු කරන චන්ද්‍රානි බණ්ඩාරේ මැතිණියකින් හරි අපි මේ ඉල්ලා සිටින්නේ කිලෝමීටර් 3ක් තියෙන පාර බොරළු ටිකක් හරි දාලා තලලා හදලා දෙන්න කියලා. විශේෂයෙන්ම කාන්තාවන්ට හා ගෑල් ළමයිට පුදුම අවහිරයක් කියන්නේ එන්න හරිම භයානක තත්ත්වයක් තියෙන්නේ. මෝටර් බයික් වලින් ඇවිල්ලා බොරුවට ඇඩ්‍රස් අහන විදියට කැලේට පවා ඇදගෙන යනවා. අපි පොලිස් වලට පවා ගිහලා ඇන්ටි හිටන් දාලා තියෙනවා. ඒ කිසිම විසඳුමක් මේකට ලැබිලා නැහැ. ත්‍රිරෝදරත රියතුරන් මෙහි දහබනේට මැලිකමක් දක්වන්නේ මාර්ගයේ අබලන් භාවය වැඩිකම නිසාවෙන්මයි. මේ පාර තුන් පාරක් ගිහිලා 1000ක් වියදම් කරන්න ට්‍රිවිල් එකද? හැකි ඉක්මනින් මේ ගැටලුව කෙරෙහි වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමුව ඔවුන්ගේ දුෂ්කරතාවයට පිටිටවනු ඇතැයි අද දිරණ අපේක්ෂා කරනවා. මට
කිසිම කෙනෙක් මේ ගමන ඡන්ද ඉල්ලලා කිසිම හාන්ඩේ කර කෙන්දපා චන්ද්‍රනි මඩම් පොරොන්දු දීලා ගියා මේ ඇසල් මහත්තයා පොරොන්දු දීලා ගියා පාරදල කෝ දැන් සිවිත සවිශේෂාංකය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය සහ සාක් සංස්කෘතික කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධාන කළ කාන්තා දින උළෙල ඊයේ කොළඹ ලයිනල් වෙන්ට් රංගහලේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. හැටන් වටවල දෙමළ මහාවිද්‍යාලයට ඉහළින් වූ පයිනස් වගා සහිත රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නකින් අක්කර 10ක කොටසක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා. රක්ෂිතයට මායිම තිබූ වටවල පොදු සුසාන භූමියද ගින්නෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ පිහිටි කාසල්පරි ජලාශය, මෞසාකලේ ජලාශය, ඉහළ කොත්මලේ ජලාශය සහ කොත්මලේ ජලාශවල ජලමට්ටම සීක්‍රෙන් පහළ බැස තිබෙනවා. එමගින් ජලවිදුලි උත්පාදනයට බාධා පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ග්ලූකෝමා දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් අද උදෑසන ගාල්ල නගරයේ පැවැත්වුණා. ඊට කරාපිටිය රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒකකය, ගාල්ල නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහභාගී වී සිටියා. එතර සහ කෙළවීම තොරතුරු බලමු මේ විරාමයෙන් අන්තරුව.